සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති වාසනාවන්ත කාරුණික පින්වතුනි ඉතාම සදහැසිතින් බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි මෛත්‍රියෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීමටයි ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සංසාරේ අනන්ත දුක් විඳිමින් සැරිසරන සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව සූවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා දහම් පූර්ණය කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා උන්වහන්සේ සසර කරන ලද පර්යේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබට සහ මට සසර දුකින් මිදෙන්නේ කෙසේද, සසර දුකට හේතුව කුමක්ද, සසර දුක නැති කරන මාර්ගය කුමක්ද, සසර දුකෙන් නිදහස් වෙලා ලැබෙන සහනය කුමක්ද ආදී වශයෙන් මේ සංසාරය දුකක්ය යන බව හොඳින් අවබෝධ කරගෙන ඔබ අප සියලු දෙනාටත් සංසාරයේ දුකක්ය යන වග අවබෝධ කර ගැනීම උදෙසාම මෙත්සිතින් යුක්තව වසර 45ක් පුරාවට දහම් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව කලේ කුමක්ද, වැඩ සිටියේ කෙසේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උන්වහන්සේ ගම් දනව් සිසාරා බොහෝ සත්වයා කෙරෙහි බොහෝ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කළා ශ්‍රී සද්ධර්මය. දහම් දේශනා කිරීම සහ බොහෝ දෙනාගේ ප්‍රඥාව පහළ කරවීමට දහම් කරුණු කියාදීම සසර දුකෙන් අත මිදෙන මග දෙසටම අවබෝධය සකස් කිරීම සඳහා දහම් දේශනා කිරීම තමයි සිද්ධ කළේ. උන්වහන්සේ වසර 45ක් පුරාවට දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අතර ඇති පුංචි ගාථා ධර්මයක් තමයි අප විසින් අද තෝරාගත්තේ ඔබේ අවබෝධය සඳහා, ඔබේ දැනුම සඳහා, ඔබ කෙසේද දහම් මඟ ගමන් කිරීමටත් නිබ්බාණං පරමං සුඛං කියන විදිහට නිවන උතුම් සැපතයි,
මේ උතුම් සැපත කරා ළඟාවීම සඳහා කෙසේද මේ දහම් පණිවිඩය ඔබේ ජීවිතයට ළඟා කරගන්නේ? අපි ක්‍රියාත්මක කරවන්නේ බුද්ධ දේශනාවට අනුව මේ පුංචි දහම් පණිවිඩය කෙසේද යනවග පහදා දීමටයි සූදානම් වෙන්නේ. එනිසා පින්වත් ඔබ සියලු දෙනාම ඉතාම සැදැහැසිතින් යුක්ත බණ අහනකොට ලැබෙන ආනිසංස සියල්ල ලබා ගැනීමේ අරමුණින් යුක්තවම ධර්මශ්‍රවණය කළ යුතු වෙනවා. නොඇසූ දේවල් අහන්නට, ඇසූ දේවල් වර්ධනය කරගන්නට, නැවත නැවත ඇසීමට, සැක දුරු කර ගැනීමට, දැක්ම නිවැරදි කර ගැනීමට, සිත පහදවා ගැනීමට ඔබට සිද්ධ වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටි සිහියෙන් මේ කරුණුවලට ඔබගේ අවධානය යොමු කිරීමට. ඉතින් ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණය කිරීමත් භාවනාවක් බවට පත් වෙන්නේ. එක අරමුණක ඔබේ සිත තියාගෙන වචන පෙළක් එක දිගටම බුදුහාමුදුරුවෝ ශ්‍රී සද්ධර්මය ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සැදැහැසිතින් යුක්තවම අසා සිටිනවා. එතකොට ඔබේ දහම් දැනුම වර්ධනය වෙනවා. දහම් අසන්නේ දැනුම ලබන්නයි, දැනුම ලබන්නේ නිවැරදිවන්නයි, නිවැරදිවන්නේ හරිමග යන්නයි, හරිමග යන්නේ නිවන් දකින්නයි. බණ අහන්නේ ඇයි අපි? දැනුම ලබා ගැනීමට. දැනුම ලබාගෙන එතනින් නතර වෙන්නේ නැහැ. දැනුම ලබන්නේ නිවැරදිවන්නයි. දහම් දැනුම අපේ ජීවිතයට ලැබෙනකොට ඒ දහම් කරුණුත් එක්ක අපි වැරදි තැන්වල ඉන්නවනම් කායිකව, මානසිකව, වාචසිකව ඒ වැරදි වලින් අත මිදිලා නිවැරදිවන්න ඕනි. ඒ කියන්නේ දැනුම ලබන්නේ නිවැරදිවන්නයි. නිවැරදිවන්නේ කුමකටද? නිවැරදිවන්නේ හරි මග යන්නයි. එතකොට දහමට අනුව නිවැරදි වීම නම් සිල්වත් වීමයි. හරි මග නම් කුමක්ද දහමට අනුව? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, මැදුම් පිළිවෙතයි. හරි මග ගමන් කිරීමට අපිට සිල්වත් වීමෙන් තමයි පහසුකම සහ අවස්ථාව සැලසෙන්නේ. හරි මග යන්නේ කුමක් සඳහාද? හරි මග යන්නේ නිවන් දකින්නයි. එහෙනම් මේ අරමුණෙන් යුක්තව තමයි පින්වත් ඔබ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ මේ ජීවිතය අපිට ලැබිලා තියෙන මහා වාසනාවන්ත භාග්‍යවන්ත ජීවිතයක්. දුර්ලභයි මනුසත්භාවය, දුර්ලභංච මනුස්සත්තං. මිනිස් භාවය දුර්ලභ වෙන්නේ ඇයි? අපිට පුළුවන්කම තියෙනවා සිතා විමසා කටයුතු කිරීමේ සුවිශේෂ හැකියාව. අපිට පුළුවන්කම තියෙනවා අපේ ප්‍රඥාව දියුණු කර ගැනීමේ අවකාශය. අපිට පුළුවන්කම තියෙනවා දහම තේරුම්ගෙන යහපත් දිශාවටම ගමන් කිරීමේ අවකාශය. මිනිස් සිතක් දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා බුද්ධත්වය දක්වා, පසේ බුද්ධත්වය දක්වා, මහරහත් භාවය දක්වා. මිනිස් සිතක වටිනාකම තමයි හොඳ නරක හොඳින් තේරෙනවා සහ සිතීමට විමසීමට හොඳ ශක්තියක් සැලසෙනවා. ඒ වගේම මේ මනුසත් භවය තුල සැප සහගත දේවල් සහ දුක් සහගත දේවල් දෙකම හොඳට දැකගන්නට අවකාශය තියෙනවා. දුක සැප දෙකම නිතර දකිනකොට ඒ දෙක දෙසම වෙනත් තැනක ඉඳන් බලාගෙන ඉන්නකොට අපිට පහසුකමක් සැලසෙනවා මානසික වශයෙන් නිවැරදි මඟ තෝරා ගැනීමට.
ඉතින් ඒ නිසා දුර්ලභ වූ මනුසත් භාවය අපිට බොහෝ කාලයකින් ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංසාර පාරමිතාවක ප්‍රතිඵලයක් විදිහට ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ උතුම් මනුස්සත් භවයෙන් අපි හොඳට වැඩ ගන්න නම් දහම්මග දෙසටම ධර්මානුකූල පිළිවෙත්වලම යෙදිය යුතු වෙනවා. ඉතින් ඒ සඳහා අපි පුංචි ගාථා ධර්මයක් අද දවසේ තෝරගත්තා. අසේවනාච බාලාණං පණ්ඩිතා නංච සේවනා පූජාච පූජනීයාණං ඒතං මංගල මුත්තමං. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කරනකොට දේශනා කරන ලද පළවෙනි ගාථා ධර්මය උතුම් කරුණු 38ක් අතර කරුණු කිහිපයක් තමයි මේ ගාථාවෙන් දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍ර දේශනාවක්ම අරමුණු වෙන්නේ ඉලක්ක ගත වෙන්නේ නිවන් දැකීම උදෙසාමයි. සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියන මගඵලලාභීන් බිහි කරන ප්‍රඥාව වර්ධනය කරවන සහ නිවන් දකින අරමුණෙන්මයි. එහෙම නැත්නම් අවසානයේ ඒ අරමුණ පෙරදැරි කරගෙන තමයි උන්වහන්සේගේ සෑම දේශනාවක්ම අරමුණු වෙලා තියෙන්නේ, ඉලක්ක ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උතුම් කරුණු මොනවාද කියලා ප්‍රශ්නයක් නැගෙනවා. ඒ අතරින් දෙවි කෙනෙක් ඇවිදිලා මේ ප්‍රශ්නේ අහනවා බුදුහාමුදුරුවන්ගෙන්. ඒ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් තමයි බුදුහාමුදුරුව උතුම් කරුණු මේවාය කියලා මේ සූත්‍රයේ දේශනා කරන්නේ. ඉතින් සමහර අය එදා දවසේ දැකපු දේවල් මංගල, දැනෙන දේවල් මංගල, ඇහෙන දේවල් මංගල, දිට්ටි මංගල, සුත මංගල, මුත මංගල, මේ විදිහට බොහෝ පිරිස අතර ප්‍රශ්නයක් වෙලා තියෙනකොට මංගල උතුම් කරුණු මොනවාද? මේක දෙවිවරු අතරටත් ගිහිල්ලා දෙවිවරු අතරත් සාකච්ඡාවට බඳුන් වෙලා ඒ දෙවිවරු තීරණය කරනවා බුදුහාමුදුරුව තමයි මේකට පිළිතුරු දෙන්න හොඳම කෙනා. එනිසා ඔබ ගිහිල්ලා බුදුන් වහන්සේගෙන් නිසි පිළිතුරක්, හරි පිළිතුරක් ලබා ගන්න. එතකොට මේ පසුබිමත් එක්කලා තමයි මංගල සූත්‍රය දේශනා කොට වදාළේ. මහා මංගල සූත්‍රයේ අපිට දේශනා කරනකොට කියනකොට ආශිර්වාද ලැබෙනවා වගේම මෙහි ඇති බොහෝ කරුණු, මේ සූත්‍රයේ කරුණු 38න් බොහෝ කරුණු සියල්ලම පාහේ ක්‍රියාත්මක කිරීමටයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබට මට ප්‍රායෝගිකව කරන්න තියෙන කාරණා ගණනාවක් තමයි දේශනා කරන්නේ. මේ කාරණා අපි තෝරා බේරාගෙන මේ දේවල් අපි නිරත වුණොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා නොයලී නොගැටී ඉන්න ස්වභාවයක් ඇති කරගන්නට. අවසානයේ උන්වහන්සේ දේශනා කරනවා මේ සූත්‍ර දේශනාවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. අටලෝ දහමට කම්පා නොවි න කම්පති, සිත කම්පාවට පත් වෙන්නේ නැ ලාභ අලාභ වලදී. යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් මේ අටමත තමයි අපි මේ ලෝකේ පවතින්නේ. ලාභ ආවොතින් අලාභ එනවා, දුක ආවොතින් සැප එනවා. මේ විදිහට මේ කාරණා අටේදී කම්පා නොවන සිතක් ඇති කරගන්න එක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට අශෝකං විරජං කේමං, ශෝක නොකරන සිතක්, කම්පා නොවන සිතක්, කම්පා වෙන්නෙත් නැති ශෝක වෙන්නෙත් නැති දුක සැප දෙකේදීම
සිතක් ඇතිවන්නේ අරිහත් තත්වයේදී පමණයි. ඒ කියන්නේ උතුම් අවබෝධයට පත් වූ කල පමණක් අපි නොඇලී නොගැටී උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කිරීමට පුහුණුවක් ලබනවා. ඒ රහත් මණ්ඩලයේදී රහතන් වහන්සේ කෙනෙකුගේ තත්වයේදී එහෙම ස්වභාවයක් ඇතිකර ගැනීමට නිර්මාණය කර ගැනීමට අපේ සිත තුළ බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් දේශනා කරන ගාථා ධර්මයන් වල පුංචි ගාථාවක් තමයි අසේවනාච බාලාණං. සේවනය කරන්න එපා, ඇසුරු කරන්න එපා බාලයෝ. බාලයෝ කියන්නේ කවුද? මෝඩයෝ. මෝඩයෝ කියන්නේ කවුද? අනුවන අය. එහෙම නැත්නම් ප්‍රඥාව අඩු අය. එහෙම නැත්නම් අකුසලයටම පාපය දෙසටම නැඹුරු වූ අය. බාල කියන වචනය ලොකු පොඩි කියන අර්ථයෙන් නෙවෙයි, ප්‍රඥාවෙන් අඩු කියන අර්ථය. එහෙම නැත්නම් අනුවණකමින් වැඩි, නුවණ නැති. එතකොට සේවනය කරන්න එපා බාලය. අසේවනාච බාලාණං. දැන් පණ්ඩිතා නංච සේවනා. පණ්ඩිතයෝ සේවනය කරන්න. පණ්ඩිතයෝ කියන්නේ කවුද? ප්‍රඥාවන්තයෝ, නුවණ තියෙන අය. කල්යාණ මිත්‍රයෝ, කුසලය දෙසටම පින දෙසටම නැඹුරු වූ අය. පණ්ඩිතයෝ සහ බාලයෝ හඳුනා ගැනීමත් ප්‍රඥාවන්තකමක්. එතකොට නුවණ තියෙන අය සහ නුවණ නැති අය තෝරා බේරාගෙන නුවණ තියෙන අයම ඇසුරු කළ යුතුයි. දැන් බුදුහාමුදුරුවෝ එක විටක දේශනා කොට වදාරනවා, ඔබට සුදුසු කෙනෙක්, ඔබට වැඩිය ප්‍රඥාවෙන් ඉහළ කෙනෙක් නැත්තං ඇසුරු කරන්නට, ඔබ හා සමාන ප්‍රඥාවන්තයෙක්ද ඇසුරු කිරීමට නැත්තං හුදකලාව වාසය කරන්න, තනියෙන් ඉන්න එක හොඳයි. ඔබට මට ගැළපෙන්නේ නැති කෙනෙක් ඇසුරු කරනවට වැඩිය හොඳයි අපි තනියව හුදකලාව ඉන්න එක. මොකද බාලයෝ අනුවන අය ඇසුරු කරපුවාම මෙලව ජීවිතේ ප්‍රශ්නත් ඇති වෙනවා, සහ ඒක සංසාරයට මහා ප්‍රශ්නයක්, විසඳීමට බොහෝ සසර ගමන් කළ යුතු ප්‍රශ්න නිර්මාණය කරනවා බාලයෝ අනුවන අයගේ ඇසුර නිසා. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරන ලස්සන උපමාවක්, අඹ ගොඩක් ඇසුරු කරගෙන අඹ උපමාවක්. ඔබ කෑමට අඹ ගෙඩියක් තෝරගන්නකොට අඹ ගොඩක් ගාවට ගිහිල්ලා අඹ තෝරනකොට මොන වගේ ගෙඩියක්ද තෝරගන්නේ? මිත්‍රයෝ අපේ ජීවිතයට තෝරගන්නකොටත් හරියට අඹ තෝරනවා වගේ ලොකු පර්යේෂණයකින් තමයි ඇසුරට යාළුවෝ තෝරගන්න ඕනේ. අඹ ගොඩක් ගාවට ගියාම පිටින් අමු වගේ පේන, හැබැයි ඒ වුණාට ඇතුළ ඉදිලා තියෙන අඹ තියෙනවා. දැන් ඒ වගේ තමයි පිටින් බලනකොට රළුයි වගේ, නරක ගති තියෙනවා වගේ පේන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. එතකොට ඒ අය ඇතුළෙන් හොඳ ගුණධර්ම තියෙනවා. බාහිර පෙනුම රළුයි වගේ, කිසිම හිනාවක් නැතුව රළු පෙනුමක් තිබුණට හොඳ ආධ්‍යාත්මික ගුණ තියෙනවා. අභ්‍යන්තරයේ හොඳ යහපත් ගුණධර්ම තියෙනවා. හිත හොඳයි. අර අඹ ගෙඩිය වගේ පේනකොට අමුයි වගේ, කණ්ඩ බෑ වගේ, හැබැයි කපලා බැලුවයින් පස්සේ ඇතුළ ඉදිලා. ඒ වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ තමයි තව අඹ වර්ගයක් තියෙනවා, පිටින් බලනකොට ඉදිලා, පෙනුමෙන් ඉදිලා, ආහාරයට සුදුසුයි වගේ තමයි පේන්නේ. හැබැයි අඹ ගෙඩිය කපලා බලනකොට ඇතුලෙන් අඹ ගෙඩිය අමුයි, කණ්ඩ බෑ. දැන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දෙනවා ඒ වගේ තමයි මේ ලෝකේ මිනිස්සු ඉන්නවා.
පිටින් බලනකොට බාහිර පෙනුම ඉතා හොඳයි. හොඳට හිනා වෙනවා. හොඳට වචන කතා කරනවා. හැබැයි ඇතුළ අමුයි. අඹ ගෙඩිය කපපුවාම කණ්ඩ බෑ අමුයි වගේ මිනිස්සයාගේ හිත හොඳ නෑ. අභ්‍යන්තරයේ හොඳ නෑ, බාහිර පෙනුම හොඳයි. තව වර්ගයක් ඉන්නවා. සහ වර්ගයක් තියෙනවා අඹ අමුයි පිටින් බැලුවත්. පිටින් බැලුවත් කණ්ඩ බෑ, නරකයි අමුයි. ඇතුළත් අමුයි. කපලා බලපුවාමත් අඹ ගෙඩිය කණ්ඩ බෑ අමුයි. ඒ වගේ මිනිස්සයෝ කොට්ටාසයකුත් ඉන්නවා. පිටින් බැලුවත් රළු ගති පැවතුම් තමයි පේන්නේ. කර්කශ පෙනුමක් තියෙන්නේ, නරක පෙනුමක් තියෙන්නේ. බාහිර පෙනුම අභ්‍යන්තරේත් ඒ විදිහමයි. කතා කරන රළු වචන විදිහටමයි. හිතත් නරකයි. දූෂිත සිතක්, දූෂිත වචන, දූෂිත කාය කර්මමයි තියෙන්නේ. බාහිර සහ අභ්‍යන්තර දෙකම එකයි. පිටිනුත් අමුයි වගේ අඹ ගෙඩිය, කපලා බලනකොට ඇතුළෙත් අමුයි වගේ අඹ ගෙඩිය. ඒ වගේ මිනිස්සු කොට්ටාසයකුත් මේ ලෝකේ ඉන්නවා. තවත් අඹ වර්ගයක් තියෙනවා. පෙනුම පිටින් බලපුවාමත් ඉදිලා. හැබැයි අඹ ගෙඩිය කපලා බලපුවාමත් ඒ විදිහටම ඉදිලා කණ්ඩ පුළුවන්. ඒ වගේ මිනිස්සු කොට්ටාසයකුත් ඉන්නවා. බාහිර පෙනුම ඉතා හොඳයි. සහ අභ්‍යන්තරේත් ඒ පෙනෙන ගුණ දහම් ඒ විදිහටම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ විදිහට මේ ලෝකයේ මිනිස්සු වර්ග හතරක් තියෙනවා. අඹ වර්ග හතරක් තියෙනවා වගේ. පිටින් බලනකොට අමුයි, ඒත් ඇතුළ ඉදිලා. පිටින් බලනකොට ඉදිලා වගේ තියෙනවා, ඒත් ඇතුළ අමුයි. ඒ වගේම පිටින් බලනකොට අමුයි වගේ පේනවා, ඇතුළත් අමුයි, ඉදිලා නැහැ. ඒ වගේම පිටින් බලනකොට ඉදිලා හොඳට තියෙනවා, ඇතුළ බලනකොට, කපලා බලනකොට ඇතුළත් ඉදිලා. ඒ වගේ තමයි මිනිස්සයොත් කොටස් හතරක් තියෙනවා. පිටට හොඳයි, ඇතුළ නරකයි. ඇතුළ හොඳයි, පිටට නරකයි වගේ පේන්නේ. බාහිරත් නරකයි, ඇතුළ අභ්‍යන්තර ගුණධර්මත් නරකයි. ඒ විදිහමයි. පිටටත් හොඳට පේනවා, අභ්‍යන්තරයේදීත් හොඳට වැඩ කටයුතු තියෙනවා, හිත හොඳයි. දැන් මේ විදිහට කොටස් හතරක් සමාජයේ ඉන්නවා. හරියට අඹ වර්ග හතර වගේ. එතකොට ඔබ තෝරා බේරා ගන්නකොට, දැන් අඹ නම් අපිට කපලා කොටලා හොයලා බලලා තෝරගන්න පුළුවන් වේවි සමහර විට. අනිත් එක අඹේ කපපුවාම කණ්ඩ බැයි නම් අහක දාන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන්. දැන් මේ විදිහට අපේ ජීවිතේ සමීප ඇසුරකට තෝරගන්නකොට අපිට සිද්ධ වෙනවා බොහෝ විශාල ලෙසින් වෙහෙසිලා පර්යේෂණයක් කරන්නට, ජීවිතේට යාළුව තෝරගන්නකොට. මොකද රළු විදිහට පේන හැමෝමත් රළු නෑ. හැබැයි හොඳයි වගේ පේන හැමෝමත් හොඳ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවකින් පෙන්වලා දෙන්නේ, ඔබ හොඳට අධ්‍යයනය කරලා බාහිර පෙනුමටම පමණක් නොවේයි ඔබ මිත්‍රයන් තෝරගන්න ඕනි. ඒ අයගේ ඇත්තටම ඒ ගුණ තියේද කියලා විමර්ශනයට ලක් කරලා, පර්යේෂණයට ලක් කරලා, කාලයත් එක්ක තමයි සමීප ඇසුරකට යන්න ඕනි යාළුවොත් එක්ක. ඉතින් ඒ නිසා පින්වත් ඔබට මම සිහිපත් කරන්නේ, මේ විදිහට බාහිර දැක්මෙන් එකපාරට ලං කරගන්න එපා. කිසිම කෙනෙකුට ලකුණු 100ට 100ක් එකවර දෙන්න එපා. ටිකෙන් ටික, ටික ටික ලකුණු දෙන්න ඕනි. කාලයත් එක්ක තමයි හොඳ මිතුරෙක්, හොඳ යහළුවෙක් බවට පත් කරගන්න ඕනි. අසේවනාච බාලානං පණ්ඩිතා නංච සේවනා කියලා කියනකොට, බාලයන් තෝරා ගැනීම සහ පණ්ඩිතයන් තෝරා ගැනීම, ඉන් පණ්ඩිතයන්ම ඇසුරට පත්කර ගැනීමට කටයුතු කරනකොට ඔබත් පණ්ඩිතයෙක් බවටම පත්වෙන්න ඕනි. මොකද දැන් අපිට යාළුවෝ ඉන්නවා. අපි හිතන්නේ යාළුවෝ, එහෙම නැත්නම් මිත්‍රයෝ අපිට උදව් කරන අය කියලා.
ඇත්තටම සමාජය තුළ මට උදව් කරනවනං මාත් එක්කලා ඉන්නවනං මගේ හැම දෙයක්ම පිළි අරගෙන ඒ වෙනුවෙන් කැප වෙනවනං මම හිතනවා හොඳ යාළුවෙක් කියලා. යාළුවෝ, හොඳම යාළුවෝ, යාළුවෝ මේ විදිහට අපි වර්ග කරගන්න ඕනේ. හැබැයි යාළුවෙක් කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්යාණ මිත්‍රයෙක් යනු කවුද? නේද? කල්යාණ මිත්‍රයෝ, මිත්‍රයෝ කොටස් දෙකක් වගේ ඔබ හොඳට තේරුම් ගන්න ඕනි. ඇයි අපිට උදව් කරනම හැම අයම යාළුවෝ නෙමෙයි. මොකද හොඳට නරකට දෙකටම හොඳ යාළුවෝ උදව් කරනවා. අපේ යහපත් දෙයටත් අපේ අයහපත් දෙයටත් දෙකටම හොඳ යාළුවෝ උදව් කරනවා. දැන් ඒකනේ සමහර විට අපේ පින්වතුන් කියනවනේ, මගේ හොඳම යාළුවා මං කරන කියන දේවල් ගැන කටේ කෙල බිඳක් හෙලන්නේ නැහැ, පණ වගේ ආරක්ෂා කරනවා, මට හොඳ විශ්වාසයි. ඒකෙන් කියන්නේ මොකක්ද? ආරක්ෂා කරන්න තරම් රහස් වැරදි නරක දේවල් එයත් එක්ක එකතු වෙලා එක පැත්තකින් කරලා තියෙනවා. එහෙම නැත්නම් එයා දන්නවා මන් තුල තියෙන වැරදි ඒ තරමටම ආරක්ෂා කරන්න තරමටම. ඒ කියන්නේ දෙන්නම එක්ක එකතු වෙලා පව් කරලා. එහෙම නැත්නම් යාළුවා උදව් කරලා තියෙනවා පාපයෙහි නිරත වෙන්නට. කායික වැරදි, වාචසික වැරදි, සිල් බිඳින්නට උදව් කරපු අය යාළුවෝ කියලා හිතාගෙන ඉන්නවා. මොකද ඒ අය රහස් ටික රකින්නවනේ, පැවැත්ම තහවුරු කරනවා. ඒ නිසා මගේ හොඳම යාළුවෙක් කියලා ඔබ විචාරය කරගෙන තියෙන්නට පුළුවන්. හැබැයි මට ඔබට සිහිපත් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ මොකක්ද? හොඳට නරකට දෙකටම උදව් කරන අය කල්යාණ මිත්‍රයෝ නෙමෙයි බුදු දහමේ සඳහන් කරන. පණ්ඩිතයෝ නෙමෙයි. ඒ අය හොඳම යාළුවෝ වෙන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රයෝ නම් හොඳට විතරමයි උදව් කරන්නේ. කල්යාණේ නිවේසಂತಿ, පාපා නිවාරෙන්ති, පවෙන් වැළැක්වීමටත් නිවන දෙසට යොමු කිරීමට යහපතෙහි යෙදවීමටත්ම පමණයි උදව් කරන්නේ. ඒ අය නරකට උදව් කරන්නේ නැහැ. ඒ නිසා හොඳම යාළුවෝ කියලා ඔබ ලං කරගන්නකොට දෙවරක් හිතන්න ඕනි, මේ අය මට නිවන් මඟ දෙසටම යොමු වන පාරටද මේ උදව් කරන්නේ? මම කරන වැරදිත් වැරදි බව දැන දැන අනුමත කරලා ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් වෙනත් වෙලාවකවත් නිහඬවවත් උපදේශයක් දෙන්නේ නැද්ද? කියලා දෙන්නේ නැද්ද? ඔය වැරද්ද දිගින් දිගට ඔබ කරගෙන ගියොත් ඔබ මේ ලෝක වශයෙන්ුත් අසරණ වෙනවා, සාංසාරීය වශයෙන්ුත් අසරණ වෙනවා කියන කාරණේ ඔබේ යාළුවෝ ඔබට ඉස්මතු කරලා දෙන්නේ නැත්නම් එහෙම ඒ අය හොඳම යාළුවෝ බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි පණ්ඩිතා නංච සේවනා, පණ්ඩිතය ඇසුරු කරන්න ඕනි ඒ අය අපේ වැරදි අඩුපාඩු කියලා දෙනවා. අපිට කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙනවනේ අපි කතා කරන මාවත නිවැරදි මගට ගැනීමට උපදෙස් දෙනවනම්, අපි කරන ක්‍රියා වැරදි, ඒ වැරදි වෙන්නට හේතුව මෙන්න මේ හේතු කියලා පෙන්වලා දීලා ඔබ මෙසේ ක්‍රියා කළොත් හොඳයි කියන උපදේශයක් දෙනවනම්, බුදුහාමුදුරුවෝ කියන්නේ වැරදි අඩුපාඩු පෙන්වලා දෙන අය තමන්ට නිදාණයක් පෙන්වලා දෙනවා කියලා හිතන්න කියලා. නිදාණයක්, මහා ධනයක් පෙන්වලා දෙන කෙනෙක්ලු අපේ පුංචි හෝ වැරද්දක් පෙන්වලා දෙනවා නම් කවුරු හරි ඒ අය අගය කළ යුතුයි. ඉතින් ඒ නිසා පණ්ඩිතයෝ ඔබේ ඇසුරට කිට්ටු වෙනකොට ඔබ නිවැරදි මාවතටම යොමු වෙනවා. පණ්ඩිතා නංච සේවනා කියනකොට කවුද පණ්ඩිතයෙක් කියන්නේ? ඔබ කොහොමද පණ්ඩිතයෙක් වෙන්නේ? මම කොහොමද පණ්ඩිතයෙක් වෙන්නේ? නේද? ඒ වගේම සංසාරී වශයෙන් අපිට
පණ්ඩිතයා නැසුරු කිරීම නිවන් මගට හේතු වෙන්නේ කොහොමද? බලන්න කෝලිත උපතිස්ස දෙදෙනාට පණ්ඩිතයන් වහන්සේ හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ මුණ ගැහිලා තමයි අගසව් දෙනමක් බවට පත් වෙන්නට හේතුවක් වෙන්නේ. අසජී මහරහතන් වහන්සේ දේශනා කරන දේශනාවෙන් කෝලිත උපතිස්ස දෙදෙනා සැරියුත් මුගලන් දක්වාම අගසව් දෙනම දක්වාම දියුණු වෙනවා. මොකද හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ, පණ්ඩිතයන් වහන්සේ එයාගේ ජීවිතයට මුණ ගැහුණා. ඒ වගේම කිසාගෝතමී ආරාමයට එනකොට හොඳම පණ්ඩිතයන් වහන්සේ, ලෝකයේ බිහි වුණු හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ එතුමියට මුණ ගැහෙනවා. ඒ නිසා තමයි සංසාර කරදරේ ඉවර කරගන්නේ. දැන් මේ විදිහට බුද්ධ ශාසනය පුරාවටම මුණ ගැසීම්, බුදුරජාණන් වහන්සේට වසර 45ක් පුරාවටම කල්යාණ මිත්‍රයන් වහන්සේ, හොඳම පණ්ඩිතයන් වහන්සේ වීමට හැකි වෙලා තියෙනවා විශාල පිරිසකට. අද දවසේදීත් ඔබට මට හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ, හොඳම පණ්ඩිතයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව උන්වහන්සේගේ දේශනා තුලින් තමයි අපි මෙලව සහනයත්, පරලව සහනයත්, සසර සහනයත් උදා කර ගැනීමට උත්සාහ වෙන්නේ. එතකොට එවැනි කල්යාණ මිත්‍රයන් අද දවසේදී ඔබ තෝරා බේරා ගන්නේ කොහොමද? පණ්ඩිතයන් හැටියට නිවන දෙසට යොමු කරන අර්ථයෙන්. පණ්ඩිතයෙක් යනු කවරෙක්ද? සුචි පුලි මුත්තෝ කතම් පණ්ඩිතෝ භවෙය්‍ය. බුදුන් වහන්සේ දේශනා කරනවා, පණ්ඩිතයෙක් වෙන්නට නම් ඔබ මේ මේ දේවල් කළ යුතුයි. මොනවද? සුචි පුලි මුත්තෝ කතම් පණ්ඩිතෝ භවෙය්‍ය. සුනාති, සුනාත අහණ්ඩලු, හොඳට හොඳ අසන්නෙක් වෙනවනම් පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්. සුයන්නෙන් කියන්නේ අහන කෙනෙක් වෙන්න. චියන්නෙන් කියනවා චින්තති, සිතන්න. හොඳ සිතන්නෙක් වෙනවා නම් පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්. නා චින්තයන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති. හොඳ සිතන්නෙක් නෙවෙයි නම් නිවන් මඟ දෙසට යන්නටත්, නිවන් මඟ පුහුණු කිරීමටත්, සසරෙන් එතර වීමටත් හැකියාවක් නැහැ. සුවිශේෂ කෙනෙක් වෙන්න නම් සිතන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම පුච්ඡති නැත්නම් පුච්ඡාම, පුච්ඡත කියන්නේ විචාරහු, විචාරණ කෙනෙක් බවට පත් වෙන්න ඕනි. සෑම දෙයක් පිළිබඳවම හොඳ විචාරයක්, ධර්මානුකූල විචාරයක් තියෙන්න ඕනි. මොකද බුදු දහම කියලා කියන්නේ අපි දහම අහනකොට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ සූත්‍ර ධර්මයන් ශ්‍රවණය කරනකොට, කියවනකොට, නැවත නැවත අධ්‍යයනය කරනකොට ඔබට මටම විචාරයක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් මා මාතුලින්ම දහම දැකගත යුතුයි, ඔබ ඔබ තුලින්ම දහම දැකගත යුතුයි. බුදුහාමුදුරුවන්ගේ සූත්‍ර ධර්මයන් ශ්‍රවණයෙන්, කියවීමෙන්, අධ්‍යයනයෙන් ඔබට මටත් වැටහෙනවා ඒ සූත්‍ර ධර්මයට අනුකූලවම දහම්මග. එසේ එක එක විඥාණයන්ට, එක එක සිත් තුළට ඒ විදිහට පහළ වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මොකද ධර්මානුකූල. එතකොට ඒ නිසා තමයි අපි හොඳ විචාරශීලී අය බවට පත් වෙන්න ඕනි පණ්ඩිතයන් වෙන්න නම්. අනිත් එක තමයි ලිඛති නැත්නම් ලිඛත. ලිඛති කියලා කියන්නේ ලියනවා. දවසකට පුංචි කොටසක් නමුත් කියවීම, ලිවීම වටිනවා පණ්ඩිතයෙක් බවට පත් වෙන්නට. සුචි පුලි මුත්තෝ කතං පණ්ඩිතෝ භවෙය්‍ය. මේ විදිහට අහන්නේ නැත්තං, හිතන්නේ නැත්තං, කියවන්නේ ලියන්නේ නැත්තං, විචාරන්නේ නැත්තං කතං පණ්ඩිතෝ භවෙය්‍ය, කෙසේනම් පණ්ඩිතයෙක් වෙන්නද කියලා බුදුන් වහන්සේ අහනවා, දහම අහනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනි, අපි
පණ්ඩිතයෝ බවට පත්කිරීමටමයි බුද්ධ දේශනා. මොකද අපි ඒකට අහන් ඉඳලා සවන් දීලා අපේ ප්‍රඥාව වර්ධනය කරගන්න ඕනි. එතකොට අපි ප්‍රඥාවන්තයන් වන අතර අපිට ප්‍රඥාවන්තයන් කවුදයි කියලා හඳුනාගෙන සේවනය කරන්න ඕනි. පණ්ඩිතා නංච සේවනා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තේරුම් ගැනීමට නම් කල්යාණ මිත්‍ර ඇසුර අනිවාර්යෙන්ම තිබිය යුතු වෙනවා. පින්වතුනි, අපි මේ මොහොතේදී යම් පින්කමක් සිද්ධ කොට සංසාරේ තවත් සුගතියක් ප්‍රාර්ථනා කරලා කල්යාණ මිත්‍රයන්ම අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. අපි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාවෙනුත් ප්‍රාර්ථනා කරන්නේ කලණ මිතුරන් නිවන දෙසට යොමු කරන අය අපේ ජීවිතවලට ලැබේවා කියලා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕනි, බාලයන් ඇසුරෙන් තොරවීමට වගේම පණ්ඩිතයන් ඇසුරු කිරීමට, බාලයන් කොහෙද ඉන්නේ ඒ අයට, මේ කියන්නේ අනුවන නූගත් අයට, අවිද්‍යාවෙන්ම කටයුතු කරන අය කොහෙදින් ඒ අයට පණ්ඩිතයෙක් වීමට උත්සාහ කරන්න ඕනි. දැන් මම හාමුදුරු කෙනෙක් විදිහට මගේ හැකි ප්‍රමාණයට මම උත්සාහයක් දරනවා කල්යාණ මිත්‍රයෙක් වෙන්න බොහෝ දෙනෙකුට. මගේ ප්‍රමාණයෙන් මම උත්සාහයක් දරනවා කල්යාණ මිත්‍රයෙක් වෙන්නට. තව අයට දහම් මග යන්නට මට හැකි විදිහට මම කියා දෙනවා බුදු දහමට අනුකූලව. එතකොට මට හැකි විදිහට බොහෝ දෙනෙක් ඒක රාසී කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමත විදර්ශනාදී භාවනා පිළිබඳව සාකච්ඡා කරමින් ඒ අයට දහම් මගටම යොමු වෙන්නට, සිතෙහි චිත්ත සමාධිය ඇතිකර ගැනීමට මඟ පෙන්වීමක් කරනවා මට හැකි ප්‍රමාණයට. එතකොට මම කල්යාණ මිත්‍රයෙක් වෙන ගමන් මම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අධ්‍යයනය කරනවා බුදුහාමුදුරුවෝ මට හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ කර ගැනීම සඳහා. ඉතින් ඒ නිසා අපි හැමෝම තවත් අයට කල්යාණ මිත්‍රයන් පණ්ඩිතයන් වෙන්න ඕනි. දෙමව්පියෝ දරුවන්ට පණ්ඩිතයෝ බවට පත් වෙන්නේ ඒ අය දරුවෝ දෙමව්පියන්ට කීකරු කරවගෙන නෙමෙයි, ඒ සීමා තුලින්. එහෙනම් කොහොමද බුදුහාමුදුරුවන්ටම කීකරු කරවලා, ඒ කියන්නේ පවින් වළක්වලා යහපතෙහි යොදවලම දරුවන්ව පවට බිය කරවලා, පවට ලැජ්ජ කරවලමයි සතුටු වෙන්න ඕනි, කල්යාණ මිත්‍රයන් වෙන්න ඕනි. නැත්තම් එක එක සීමා තුල, ඒ කියන්නේ ගේ ඇතුළෙදි, එහෙම නැත්තම් ගම ඇතුළෙදි, පිරිසක් ඇතුළෙදි, ළඟට වෙලා ඉන්න සුවච කීකරු පුතා දුව කරවගෙන සතුටු වෙලා වැඩක් නැහැ. හේතුව ඇයි? අම්මා තාත්තා ගාව රැඳිලා ඉන්නේ බොහෝ සීමිත ප්‍රමාණයක් විතරයි දරුවෝ. ඔබ දරුවන්ව දහමටම කීකරු කරවනවා නම් ඒ අය රටේ ලෝකේ කොතනට ගියත් ඔබට කීකරුයි. නිකම්ම අමුතුවෙන් කීකරු කරවන්න දෙයක් නැහැ දෙමව්පියන්ට ඔබේ දරුවන්. ඉතින් ඒ නිසා මගේ යෝජනාව තමයි දෙමව්පියෝ දරුවෝ කිරියම්මලා සීයලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ අපි ඔක්කොම දහමට කීකරු වෙන්න ඕනි. අපි ඔක්කොම වැඩිහිටියෝ විදිහට කුඩා දරුවෝ දහමටම කීකරු කරවන්න ඕනි. එතකොටයි අපි වැඩිහිටියෝ හැටියට පණ්ඩිතයෝ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බාල කියන වචනේදීත් ඒකයි, වයස් සීමාව නෙමෙයි අර්ථ ගන්නවන්නේ බාල කියන වචනේට, අනුවණ කියන අර්ථේමයි. මොකද දැන් ඔබට වයස 50ක් වුණාට ඇත්තටම මේ අත්භවය තුළ උපාසකම්මා උපාසක මහත්තයා කියයි මට අවුරුදු 50යි කියලා. ඇත්තටම අවුරුදු 50ද? නෑ, ඔබට තියෙන්නේ සංසාරීය වයසක්. ඔබේ විඤ්ඤාණයට වයස කෙතෙක් දැයි කියන එක කාටද කියන්න පුළුවන්? බුද්ධ ගෝචර විෂයක් ඒක, ඔබට වයස කියන එක. හැබැයි අපි මේ භවයට ආපු දා ඉඳන් උපන් දිනේ ඉඳන් වයස හදලා කියනවා.
එහෙම වයස සම්මුති වයසක් වුණාට අපේ වයස අනන්ත සසර ඉඳන් එන වයසක්. ඉතින් ඔය සංසාරී වයසත් එක්ක අපි කොයි තරම් පුහුණු වීම් කුසලපක්ෂේවා කරලා ඇද්ද? කුසලතා, පින්කම්, ඒ වගේම පව්කම් අකුසලතා සිද්ධ කරලා තියෙනවා. පින පව දෙකම. ඉතින් ඒ නිසා තමයි කෙනෙක් අවුරුදු 15දී මහා වැඩිහිටියෙකුට වැඩිය පින්වන්ත කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. බොහෝ කුසල් දහම්වල නිරත වෙනවා. මොකද එයාගේ මේ වයසේ පුහුණුවකටත් වැඩිය සාංසාරීය පුහුණුවක් විදිහට. මම අද මේ පුටුවේ ඉඳන් බණ කියන හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නේ. මම මේ ජීවිතේ මේ කෙටි කාලය තුල පුහුණු කරපු පින්කම් ටිකක් හින්දා නෙමෙයි, සංසාරීය වයසේදී මම සසර එක එක වයස් සීමාවල පුහුණු කරපු යහපත් කුසලතා පින්කම් වල ප්‍රතිඵලයක් හැටියට ඉන්නේ. ඉතින් ඒ නිසා මෙලව අවුරුදු 60ක් ගිය අයත් බොහෝ පව්කම් වල අකුසල ධර්ම වල නිරත වෙනවා බාලයෝ විදිහට. අවුරුදු 10ේ පුංචි දුව පුතා බොහෝ පින්කම් කුසල් දහම් වල නිරත වෙනවා පඬිතයෝ විදිහට. ඉතින් මේ පඬිතකම බාලකම ඇති වෙන්නේත් සාංසාරීය හේතු සාධක මත පදනම් වෙලා. ඉතින් ඒ නිසා පින්වත් ඔබ ඉතා හොඳට තේරුම් ගන්න ඕනි, මේ අත්භවය තුල ඔබ පඬිතයෙක් වෙන ගමන්. එතකොට හොඳම පඬිතයා, එහෙම නැත්නම් හොඳම නුවණ තියෙන කෙනා බවට පත් වුණාම තමයි මේ මංගල සූත්‍රයේ අවසානය කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. යමෙක් තමන්ගේ සිත කම්පාවටපත් නොකර ගනීද, සිත ශෝකයටපත් නොකර ගනීද, කාටද එහෙම පුළුවන්? පණ්ඩිතානංච සේවනා, පණ්ඩිතයන් සේවනය කරලා පණ්ඩිතකමේ නුවණ තියෙනකමේ උපරිම තත්ත්වයට ගිහිල්ලා මේ ලෝකය නිත්‍ය නැත, කිසිවක් නිත්‍ය නැත, එබැවින් මා නිත්‍යයි සුඛයි කියලා ගත්තොත් එහෙම මට දුකමයි ඇති වෙන්නේ. කිසිවක් ආත්ම විදිහට පවතින්නේ නැහැ, අනාත්මයි. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මම අල්ලගත්තොත් දේවල්, එහෙම නැත්නම් ඒ නිසාවෙන් මම දේවල් එක්ක ගැටුනොත් අන්න මට දුක. එහෙම නැත්නම් මම නිතර කම්පාවටපත් වෙනවා. ඒ නිසා නිත්‍ය නැත, අනිත්‍යයි. ඒ නිසාම අල්ලා ගන්නවත් ගැටෙන්නවත් දෙයක් නැහැ දේවල් පුද්ගලයෝ එක්ක. ඒ නිසාම ආත්මයක් නැති නිසා අනාත්මයි. ඒ නිසා මේ කියන ත්‍රිලක්ෂණ අවබෝධයෙන් පඬිතයන් වීම තමයි පඬිතකමේ උපරිම තලය. එහෙම වුණොත් තමයි මේ සූත්‍රයේ ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. ඒ නිසා පින්වතුන් මේ වෙලාවේ ඉතා සුළු ගාතාවක් තමයි ඒ ගාතාවෙත් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. එච්චරයි සාකච්ඡා කළේ කරුණු දෙකක්. බාලයන් තෝරාගන්න, බාලයන්ට ඔබ පණ්ඩිතයෙක් වෙන්න. මොකද අපි බාලයෝ අනුවණයෝ දුප්පඤ්ඤයෝ කියලා, එහෙම නැත්නම් ප්‍රඥාව අඩු අය කියලා හලලා දාන්න හොඳ නෑ සසර ගමනේ. හැම කෙනෙක්ම මනුස්ස ලෝකයට එන්න දුර්ලභ මනුස්සත්භවය ලබා ගන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් මේ ලෝකයට ඇවිත් තියෙන වාසනාවන්ත පිරිසක්. හැමෝටම වටිනාකමක් තියෙනවා, ප්‍රඥාවන්තයෙක් වෙන්නට අවශ්‍ය සාධක සම්පූර්ණයි. එහෙනම් අපි ඒ අයට කල්යාණ මිත්‍රයෙක්, පඬිතයෙක් වෙන්නට උත්සාහ කරන්න ඕනි. හලලා දාන්න, එහෙම නැත්නම් අයින් කරලා දාන්න විනාශ කරන චේතනාවෙන් නෙමෙයි, ඒ අය යහපත් දෙසට ගන්න අදහසින්. හැබැයි අපි ඒ අයත් එක්කලා එකතු වෙන්නේ නැතුව ඒ අය ඉවත් කරලා පැත්තකින් තියාගන්නේ සමහර විට අපේ ගමනට බාධාවක් වෙන නිසා, සසර ප්‍රශ්න ගොඩාක් නිර්මාණය වෙන නිසා. ඒ නිසා තමයි අපි පඬිතයන් ඇසුරු කළ යුත්තේ සහ නුවණ තියෙන අය මගින්ම දහම් මඟ ගමන් කළ යුත්තේ. එහෙනම් මේ වටිනා සූත්‍ර දේශනාවේ පුංචි කාරණා දෙකක් තමයි අපි ඔබට පහදා දෙන්නට උත්සාහ කළේ. එහෙනම් ඔබ සියලු දෙනාම බාලයන් අනුවණ අය තේරුම් අරගෙන, නුවණ තියෙන අය පඬිතයන් තේරුම් අරගෙන,
එය අපේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් මෙලෝ වගේම සසර ජීවිතය දිනාගෙන හොඳම පණ්ඩිතයන් බවට පත්වී සසරෙන් එතරවී නුවණින් නිවණින් සැනසීමටම ඔබ අප සැමට මේ පුංචි දේශනාව මඟ පෙන්වීමක්ම වේවා කියලා සාදු කියන්න.